ස්වාමින්වහන්ස රෝගී බව සහ නිරෝගී බව කියන කාරණා අපට ධර්මයට අනුව පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, රෝගී භාවය නිරෝගී භාවය කියන්නේ සංස්කාරයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිරෝගීම පුද්ගලයා තමයි බක්කුල මහරහතන් වහන්සේ. ඒතකොට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80 දී පැවිදි වෙලා අවුරුදු 160ක් ජීවත් වෙනවා. නමුත් ඒ අවුරුදු 160 ජීවත් වෙලා පිරිනිවන් පාන්න පෙර දවසේ බක්කුල මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. මගේ මුළු ජීවිත කාලෙම මම කොත්තමල්ලි උගුරක්වත් අසනීපට බීලා නැහැ කියලා. එතකොට මේ බක්කුල මහරහතන් වහන්සේගේ නිරෝගී භාවය සකස් වුණේ කුමක් නිසාද? පින නිසා, කුසල් ධර්මයන් නිසා. සංසාරයේ තමන් කළා වූ කුසල් සංස්කාරයන්ගේ ඵලයෙනුයි බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භාවය ලබන්නේ. ඒ වගේම අපි දකිනවා සමහර ගම්මානවලට ගියාම මේ ගම්මානවල වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඉන්න අවුරුදු 90ක් 95ක් වයස, ඒගොල්ලෝ කවදාකවත් රෝහලකට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ කවදාකවත් බෙහෙත් පෙත්තක් බීලා නැහැ. මොකක් හරි අතප්පයක් තුවාල වුණත්, මොකක් හරි හැදුනත් කැලෙම් මොනවා හරි කඩාගෙන එම කරලා කළා මිසක් කවදාකවත් බෙහෙත් පෙත්තක් ඒගොල්ලෝ බීලා නැහැ. ඒතොර ඒ නිරෝගී භාවය කොහොමද ලැබුණේ? පෙර සංස්කාර නිසා. ඒ නිසා නිරේතුරුව මිනිසයාගේ රෝගී භාවයත් නිරෝගී භාවයත් පෙර සංස්කාරයන්මයි, කුසල් සංස්කාරයන්ගේ ඵලයක්මයි. ආයුෂ වර්ණයේ සැපේ බලේ. ඒ වගේම මනුස්ස ලෝකයේද මිනිසයාට සාපේක්ෂව නිරෝගී භාවය වැඩියෙන් මත් විඳින කෙනා තමයි දෙවියා කියන කෙනා. දෙවියන් නිරේතුරුම රෝගී භාවයන්ට පත්වීම දෙවියන්ගේ සිද්ධ වීමක් නෑ දිව්‍ය ජීවිතය තුල. මොකද මේ දෙවියන් නිරේතුරුවම පින නිසාම, පිනේ ඵලය නිසාම නිරෝගී ජීවිත ගත කරමින් ඉන්නේ. නමුත් මේ පින පිරුණාට පස්සේ දෙවියාත් මොකද කරන්නේ? දෙවියාගේ ශරීරයෙන් දහදිය හමනවා, ව්‍යාධීන් සකස් වෙනවා. අන්න කුමක් නිසාද ඒ සකස් වුනේ? පින පිරුණා. එතකොට අර දෙවියන් පිනෙන් ආඩ්‍ය නිසායි නිරේතුරුව නිරෝගී භාවය තුල නිරේතුරුවම දෙවියන් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන අය නිරෝගී භාවයෙන්මයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ටත් කොතනකවත් රෝගී භාවයක් සකස් වීම නැහැ. මොකද ඒගොල්ල නිරේතුරුව ධ්‍යාන සම්පත් තුලයි ජීවත් වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ යටපත් වුණා වූ සමාධිමත් ධ්‍යාන තල තුල ජීවත් වෙන නිසා ඒගොල්ලන්ගේ කයේ රෝගී භාවයන් ප්‍රකට වීමක් නැහැ. ස්වාමීන් වහන්ස, බ්‍රහ්ම ලෝකෙත් මෙවැනි රෝගී භාවයට පත්වීම් තියෙනවද? මෙහෙමයි, දැන් බ්‍රහ්මයා කියන කාරණේදී බ්‍රහ්මයා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙද්දී නිරේතුරු යා සමාධිය තුලයි ජීවත් වෙන්නේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන තුලයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට මේ සමාධිය කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලයි තියෙන්නේ. එතකොට මේ ධ්‍යාන මට්ටම් වලදී නිරේතුරු මේ ධ්‍යාන සැපය ලබද්දී එයාට කොවිලාකත් රෝගී භාවයන් ප්‍රකට වෙන්නේ නැහැ. තේන රෝගී භාවයන් ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් යම් මොහතක ඒගොල්ල බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙන වෙලාවේ ආයිමත් ඒගොල්ල අතීත අකුසල් සංස්කාරයන්ට අදාළ රෝගී භාවයන්ට පත් වෙන්න පුළුවන්. දැන් ආබස්සරා බ්‍රහ්ම ලෝකයෙන් අර අග්ගඤ්ඤ සූත්‍රයේදී ආවේ බ්‍රහ්මයෝ කොච්චරනම් නිරෝගීන් ස්වභාවයෙන් ඉන්නේ නැත්තේ. නමුත් ඒගොල්ල ඇවිල්ලා අර තෘෂ්ණාවෙන් මහ පොළොව බදාගෙන කද්දී අන්න ඒගොල්ල කායිකව මානසිකව රෝගී භාවයට පත් වෙනවා. නමුත් අර බ්‍රහ්මතලවල සමාධි සුවයෙන් ජීවත්ව සිටින තාක්කල් ඒගොල්ල රෝගී භාවය යටපත් කරගෙනයි ජීවත් වෙන්නේ. රෝගයෙන් මිදෙන්නේ නැහැ.